මේ වෙනිවිට දිස්ත්‍රික ගණනාවක අතුරු මාර්ගයන් සහ පහත් බිම් චලෙන්ජ් යටවීම වාර්තා වෙන බව දිස්ත්‍රික් ආපද කළමනාකරණ ඒකක අපිට වාර්තා කරලා තියෙනවා. මෙම තත්ත්වය සමගම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, දිස්ත්‍රික් ආපද කළමනාකරණ ඒකකයන් සූදානම් වෙලා ඉන්න ඉදිරි අවශ්‍ය පියවරෙන් වෙනුවෙන් විශේෂම ජාති ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මෙම වැස්සසහිත තත්ත්වයන් සමගම ණයම් අවදානම් නිවේදන දෙකක් නිකුත් කළා තියෙනවා. අධිරේක තත්ත්වය යටතේ විමසිලිමත් වීමේ නිවේදනයට රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල ප්‍රදේශයත්, කාලවාන ප්‍රදේශයත්, කෑගල දිස්ත්‍රික්කයේ වරකපොල සහ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශයත් මේට නම් කළා තියෙනවා. අධිර දෙක තත්ත්වය විශේෂයෙන්ම අවධානයෙන් පසුවීමේ පණිවිඩය ලබා දීලා තියෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයටත්, නුවරළි දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත්, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයටත් මෙම පණිවිඩය ලබා දීලා තිබෙනවා. නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වන්න එම නායම් ලක්ෂණ දුටු ස්ථානවලින් ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රදේශයෙන් පුද්ගලයන් 88 දෙනෙක් අංගොඩ කියන ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබුවා ගල් පෙරලීමේ අවදානමක් මත. විශේෂයෙන්ම මේ පුද්ගලයන් තාවකාලික ස්ථානවල රැඳී සිටිනවා. මෙම තත්ත්වය සම්පූර්ණ යථා තත්ත්වයට පත් වෙනතුරු එකම අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව කටයුතු කරන්න එලිමහන් ස්ථානවල රැඳී නොසිටීම, විවෘත වාහන භාවිතයෙන් වැළකීම, නිවෙස් තුල සිටීනම් පරිපතයන් ස්ථාවර දුරකථනයෙන් විසන්ධි කිරීම ඉතාමත් වැදගත් වෙනවා. 1.17 දුරකථන අංකය 24 පුරාම විවෘතව පවතිනවා.